ඒක සෝම්බි ප්‍රසංගතයක්. ඔයා ඔයාගේ අපාර්ට්මන්ට් එකේ තනි වෙලා. කෑම ඉවරයි. Wi-Fi වැඩ කරන්නේ නැහැ. ඔයාට පුළුවන් ද ජීවත් වෙන්න තනියම මේ සෝම්බි ප්‍රසංගතෙන් බේරිලා. තව පාරක් හිතන්න ඕනේ. අද අපි බලන්න යන්නේ 2020 රිලීස් වුණ #alive කියන කොරියන් zombie movie. පැය 1යි විනාඩි 30ක කාලයක් දිවෙන මේ movie එක action drama horror ගණයට තමයි වැටෙන්නේ. Zombie movies බලන්න කැමති අය බලන්න ඕන movie එකක් කියලා කියන්න පුළුවන්. මේ වගේ videos හැමදාම බලන්න උන් නම් අපේ home cinema සිංහල YouTube channel එකට subscribe කරලා තියාගන්න. ඒ වගේම videos හොඳ නම් comment එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යන් movie එක බලන්න. අපේ කතානායකයා ජූන් වූ ඇහැරෙනවා 5:10 විතර. ගෙදර කට්ටිය එයාට ලියුමක් ලියලා තියලා ගමනක් ගිහිල්ලා ඒ ලියුමේ තියෙන්නේ කෑම ඉවරයි කෑම ටික ගෙනත් තියාගන්න අපි ඇවිල්ලා කතා කරමු කියලා. ඉතින් ජූන් ඔයයි මායි වගේම තමයි. කෑම ටික ගේනවා වෙනුවට එයා කරන්නේ එයා හැමදාම කරන දේ. එයා පටන් ගන්නවා ගේම් ප්ලේ කරන්න යාළුවොත් එක්ක ලයිව් ස්ට්‍රීම් කර කර. ඒ වෙලාවේදී යාළුවෝ කියනවා ගිහිල්ලා නිවුස් බලන්න කියලා. ජූන් නිවුස් දැක්කම දකිනවා මිනිස්සු එකින් එකට මරා ගන්න වීඩියෝස්. ඒ වගේම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා කියලා ඒ වෙලාවේ යාට මැසේජ් එකකුත් එනවා. මෙතනින් එහාට යන්න කලින් අපි තව පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ. ජූන් ඇවිල්ලා ගේම කෙනෙක්. ඉතින් ඒගොල්ලෝ ගේම් ගහන දැනුමෙන්ම දන්නවා ගොඩක් තැන්වල කොහොමද බේරිලා ඉන්නේ කියලා. ඉතින් අපි බලමු ජූන්ට ඒ ස්කිල්ස් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේ zombi වසංගතයෙන් බේරිලා ඉන්නේ. ඒත් එක්කම සද්දයක් ඇහිලා එයා ජනේලෙන් එළිය බලනවා. එයාගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන් එයා බලද්දි දකිනවා මිනිස්සු කලබල වෙලා බිල්ඩින් අස්සෙන් එළියට එනවා, පාර පුරා දුවනවා, වාහන කඩාගෙන අරයි යනවා, ලොකු කලබලයක් දකිනවා. ඒ වගේම අතරින් පතර දකිනවා zombi වසංගතයේ හැඳුනු මිනිස්සු තව මිනිස්සුන්ට ඇටෑක් කරනවා. හපා කනවා, ඇඟට පයින්නවා, මරන්න හදනවා. ජූන් මේක බලාගෙන ඉන්නවා. ජූන් දුවන්න හදන්නේ නැහැ. එයා බවෙන පාර උඩට වෙලා මේ බිම වැඩ වැඩේ බලාගෙන ඉන්නවා. ජූන් දකිනවා මේ වෙලාවේ එන දුවෙක්ව බදා ගන්නවා එයාගේ අම්මා. එහෙන් බදාගෙන ඉඳි එකපාරම ඒ දුව අම්මව හපනවා, දුවව කන්වර්ට් වෙනවා zombie කෙනෙක් විදියට. ඉතින් මේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි හැංගිලා ඉන්න එක හරි ඔළුව හැරිච්ච දේ හරි දුවන එක. මේ වෙලාවේ ජූන් හිතනවා දොර ඇරලා බලන්න ඕන එයාගේ අපාර්ට්මන්ට් එකේ මොකද ඒ පැත්තේ වෙන්නේ කියලා. ඉතින් හිමීට දොර ඇරලා බලද්දී එයාගේ අල්ලපු ගෙදර ඉන්න එක්කෙනා එයාගේ දොරත් අරගෙන කඩාගෙන ඇතුළට එනවා හැංගෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ජූන් මෙයාව එළියට දාන්න හදනවා. එතකොට එයා කියනවා අනේ මට ඉන්න දෙන්න, මගේ සහෝදරයව හපා කෑවා, මට මෙතන ඉන්න දෙන්න කියලා. ජූන් හදන්නේ ආපු එක්කෙනාව එළියට දාන්න. මොකද මේ වෙලාවේ කවුරු හරි තියන් ඉන්න එක භයානක නිසා. ඒ වෙලාවේ එයා කියනවා මම ටක් ගාලා බාත්รูම් එක යූස් කරලා එළියට යන්නම් කියලා එයා බාත්รูම් එකට යනවා. ඒ වෙලාවේ ජූන් දකිනවා ටීවී එකේ පෙන්නනවා zombi කෙනෙක් වෙන්න යන කෙනෙක්ගේ රෝග ලක්ෂණ මොනවද කියලා. ඒ වලින් ප්‍රධාන දේවල් තමයි ඇස් වලින් ලේ ගලන එක, ඊට පස්සේ දරුණු වෙන එක, ඊට පස්සේ මිනිසුන්ව හපා ගන්න පටන් ගන්නවා කියන එක. මේක දැකපු ජෝන් එකපාරටම ගිහිල්ලා කිචන් එකෙන් පිහියක් අරගෙන බාත්รูම් එකෙන් එළියට එද්දිම කියනවා එයාට ගෙදරින් එළියට යන්න කියලා. ඉතින් එළියට යන්න දොර ළඟටම යද්දී එයා zombi කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා. එහෙන් පරිවර්තන වුණු කෙනා ජෝන් නුට ඇටෑක් කරන්න ගන්නවා. ඒ වෙලාවේ ටක් ගාලා ක්‍රියාත්මක වෙන ජූන් මෙයා වැදගෙන කියලා එළියට දාලා දොර වහ ගන්නවා. ඉතින් හිමීට එළිය බලද්දී එයා දකිනවා ගොඩක් දරුණු zombi කෙනෙක් ඇවිල්ලා අරයට ගහලා මරලා දානවා. ඒ වෙලාවෙම ජූන් ටක් ගාලා දොර හරස් කරලා ලොකු ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊළඟට ජූන් කෝල් එකක් ගන්න ට්‍රයි කරනවා. හැබැයි ෆෝන් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ කියනවා ටීවී එකේ දවස් 60කටවත් අඩුම තරමේ කෑම තියාගන්න ගෙදරින් එළියට යන්න එපා, ගේ ඇතුළට වෙලා දොරවල් ලොක් කරන් ඉන්න කියලා. ඉතින් ජූන් ගෙදර තියෙන කෑම ටික එකතු කරලා බලද්දී එයා දකිනවා දවස් 10කටවත් හරියන්න කෑම නැහැ කියලා. මතකනේ මුලින්ම අම්මා ලියුමක් ලියලා තිබුණා grocery items ගෙනත් තියන්න කියලා. ඊළඟ දවසේ උදේ හැල්ල social media check කරද්දී ජූන් දකිනවා ගොඩක් කට්ටිය ෆොටෝස් එක්ක දාලා තිනවා අපි මෙතන ඉන්නවා, අපි තාම ජීවත් වෙනවා, අපිව බේරගන්න එන්න කියලා. ඒත් තාම ටෙලිෆෝන් කෝල්ස් නම් වැඩ කරන්නේ නැහැ. ජූනුත් ඒ වගේම ෆොටෝ එකක් අරන් දානවා එයා ඉන්නවා මෙතන, එයාව බේරගන්න එන්න කියලා. ඊට පස්සේ ජූන් ට්‍රයි කරනවා එයාගේ ෆෝන් එක එයාගේ ඩ්‍රෝන් එකට කනෙක්ට් කරලා උඩ යවලා සිග්නල් ගන්න පුළුවන්ද කියලා. ඒත් කෝල් එක ගන්න ලෑස්ති වෙද්දිම ඩ්‍රෝන් එකේ බැටරි බැහැලා ඩ්‍රෝන් එක පාත් වෙනවා. එදා රෑ ජූන් දකිනවා පොලිස් කාන්තාවක් මේ සෝම්බිලගෙන් බේරලා දුවගෙන එනවා. ඒ වෙලාවේ එයාගේ තුවක්කුව බිම් වැටලා සෝම්බිලා ටික යව ඇදගෙන යනවා. ජූන් කරන්නේ උඩ ඉඳලා කෑ ගහලා සෝම්බිලාගේ අවධානය වෙනස් කරලා එයාව බේරගන්න උත්සාහ කරනවා. ඒත් වැඩේ හරියන්නේ නැහැ. මේ පොලිස් කාන්තාව සෝම්බිලා ටික ඇදගෙන යනවා. ඉතින් මේ ජූන් කෑ ගහන සද්දය ඇහිලා අර එළියේ ඉන්න දරුණු zombi කෙනෙක් ඇවිල්ලා ජූන්ගේ දොරත් කඩාගෙන ඇතුළට ඇවිල්ලා ෆ්‍රිජ් එක තියෙන තැන හිර වෙලා ඉන්නවා. ෆ්‍රිජ් එක තල්ලු කරගෙන ඇවිත් ජූන් වල්ලගෙන හදද්දී ජූන් ටක් ගාලා දුවලා ගිහිල්ලා යාගේ බැල්කනියේ රේලින් එකේ ලිලා පල්ලෙහාට බහිනවා වගේ ඉන්නවා. ඒ වෙලාවේ zombie දුවගෙන ඇවිල්ලා රේලින් එකෙන් බිමට වැටෙනවා. ජූන් යන්තම් බේරෙනවා. ඊට පස්සේ ආයෙත් ජූන් දොර තද කරලා හදා ගන්නවා, රිපෙයාර් කර ගන්නවා. ඊට පස්සේ එයා පටන් ගන්නවා ලොග් එකක් එයාගේ සර්වයිවල් ඩේස් රෙකෝඩ් කරන්න. දැන් 7 වෙනි දවස. ජූන් දන්නවා zombie කෙනෙක්ගෙන් හපා කෑවොත් තමයි ඒක බෝ වෙන්නේ කියලා.
ඒ වගේම සෝම්බිලගේ මතකයේ දොරවල් අරින වහන දේවල් වගේ තියෙනවා කියලත් එයා දැනගන්නවා. දවස් 7ක් රූම් එකේ ඉඳලා කායකවත් කතා කරන්නේ නැතිව ඉඳලා හරියට කන්නේ නැතිව ඉඳලා ජූන් දැන් ගොඩක් තෙහෙට්ටුවටපත් වෙලා. ඒ වගේම ජූන්ගේ ගෙදර වතුර ඉවරයි. ජූන් වතුර වෙනුවට පාවිච්චි කරන්නේ තාත්තගේ හෝම් බාර් එකේ තියෙන අරක්කු ටිකකුයි බියර් ටිකකුයි. 10 වෙනි දවසේ ජූන් ට්‍රයි කරනවා රේඩියෝ එක කනෙක්ට් කරගන්න ෆෝන් එක. හැබැයි එයාගේ ළඟ නැහැ වයර්ඩ් හෙඩ්ෆෝන් එකක්. ඔක්කොම තියෙන්නේ වයර්ලස් හෙඩ්ෆෝන්. එතකොට රේඩියෝ එකේ ඒරියල් එකක් විදිහට ක්‍රියා කරන්න එකක් නැහැ. 15 වෙනි දවසේ ජෝන් නුට එයාගේ තාත්තගෙන් වොයිස් මැසේජ් එකක් එනවා. එයා ඒ මැසේජ් එක අහන්න ට්‍රයි කරද්දි සිග්නල්ස් හරියට නැහැ. එයා එයාගේ ජනේලෙන් එළියට ඇවිල්ලා සිග්නල්ස් අරන් අහගෙන ඉද්දියාට ඇහෙනවා තාත්තලත් ඒකේ හවු වෙලා වගේ කියලා මැසේජ් එක රෙකෝඩ් කරද්දි සෝම්බිලාගේ සද්ද ඇහෙනවා. ඒ වගේම එයා දකින්න එයාව ජනේලෙන් එළියට ඉන්නවා දැකලා සෝම්බිලා ටිකක් එයාගේ ජනේලේ පැත්තට එනවා. තාත්තගේ මැසේජ් එක ඇහිලා තාත්තා සෝම්බිලාට අහුණා කියන එයාගේ පවුලේ කට්ටිය අහුණා කියන වේදනාවත් එක්කම ජෝන් නු කරන්නේ එළියට ගිහිල්ලා සෝම්බිලාට ගහනවා. එයා දුකට කෑ ගහද්දී ඒ වගේම සෝම්බි කෙනෙක්ට පහර දෙද්දී අනිත් සෝම්බිලා ටිකට ඕක ඇහිලා ජූන් ඉන්න පැත්තට එනවා. ඊට පස්සේ ජූන් බේරලා යන්න හදද්දී ලිෆ්ට් එක ළඟට ගියාම ලිෆ්ට් එකෙනුත් එනවා. හැම පැත්තෙම සෝම්බිලා එනවා. ජූන් කොහොම හරි කරලා ආයෙ එයාගේ රූම් එක ඇතුළට ඇවිල්ලා දොර වහගන්නවා. 20 වෙනි දවසේ ජූන් දගිනවා ඒගොල්ලන්ගේ පවර් ප්ලාන්ට් එක පුපුරනවා. මේ වෙලාවේ මුළු නගරෙම විදුලිය ඇන හිටිනවා. ඉතින් ජූන්ට දැන් කන්නත් හරියට නෑ වතුරත් නෑ. මේ වෙලාවේ ජූන් තීරණය කරනවා එයාගේ උත්සාහය අත්හරින්න. එයා වයර් එකකින් තොණ්ඩුවක් හදාගෙන බෙල්ල වැල දාගන්න එයාගේ ගෙදර කාමරය ඇතුලේ එල්ලෙන්න හදනවා. ඒ වෙලාවේ මෙයාට මූණට ලේසර් බීම් එකක් වැදලා එයා කොහොම හරි බෙල්ල වැල දාගන්න එකින් ගැලවෙනවා. එයා බලනවා එළිය. එතකොට එයාට තේරෙනවා එයාගේ අපාර්ට්මන්ට් එකෙන් කෙලින්ම තියෙන අනිත් අපාර්ට්මන්ට් එකේ කවුරු හරි කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා කියලා. එයා තමයි යූබින්. ගෑනු ළමෙක් කොහොම හරි මේ වෙලාවේ මේ ප්‍රශ්නෙන් බේරලා හිටපු කෙනෙක්. එයා දන්නවා කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා. එයා දන්නවා කොහොමද සර්වයිව් වෙන්න ඕනි කියලා. ඒ වගේම එයා කෑම ටික රැස් කරගෙන උපරිම ලෙසට කොහොමද ඒක පාලනය කරගන්න ඕනි කියලා දන්නවා. එයා කොච්චර දක්ෂද කියනවනම් එයාගේ දොරෙන් කවුරු හරි ආවොත් ඒකෙන් මැරෙන විදියට එයා උගලකුත් අටවලයි තියෙන්නේ. තව යූබින් වටපිට බලලා කොයි අපාර්ට්මන්ට් වලද සෝම්බිලා ඉන්නේ, කොයි අපාර්ට්මන්ට් වලද සෝම්බිලා නැත්තේ, කොහෙද සේෆ් කියලා බලාගෙන තියෙන්නේ ජූන් ඉන්න අපාර්ට්මන්ට් එකේ උඩ පල්ලෙහා බලලා. ඒ වගේම ඒගොල්ලෝ ඊට පස්සේ ෆෝන් ටැබ් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ නම් මෙහෙම පෙන්නගෙන අඳුන ගන්නවා. යූබින්ට තේරෙනවා ජූන් බඩගින් ඉන්නේ කියලා. ඉතින් යූබින් කරන්නේ බෝලේ කලණුවක් ගැට ගහලා එයාගේ අනිත් පැත්තේ අපාර්ට්මන්ට් එකට විසික් කරන්න හදනවා. ඒගොල්ලන්ට වයර් එකක් විදිහට හදාගන්න බාණ්ඩ හුමාරු කරන්න. හැබැයි එච්චර දුරක් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ ජූන් කරන්නේ එයාගේ ඩ්‍රෝන් එක යවලා ලණුව ගැට ගහලා ඒගොල්ලෝ හදාගන්නවා කනෙක්ෂන් එකක් බාණ්ඩ හුමාරු කරගන්න. ඔය අතරතුර අර බෝලයක් ගැට ගහලා විසි කරපු ලණුව සෝම්බි කෙනෙක් වෙලා ඉන්නේ ගිනි නිවන බටේක් අදිනවා. ඒ අදිද්දි යූබින්ව ඒක ගැට ගහලා තියෙන මේසෙ වැදිලා වැටිලා සිහි නැති වෙනවා. මේ වෙලාවේ අර ගිනි නිවන බටය වයර් එක දිගේ උඩට නගිනවා. එහා පැත්තේ ඉන්න ජූන් බලාගෙන ඉන්නේ. යූබින් සිහි නැති වෙලා ඉන්න නිසා මුකුත් කරන්න විදිහක් නැහැ. ඒ gedara තියෙන හිස් බෝතල් වලින් දමලා ගහනවා. එයා අර සෝම්බිගේ අවධානය බිඳින්න. ඊට පස්සේ එයාගේ ඩ්‍රෝන් එක යවලා ෆයර් ෆයිටර් සෝම්බිගේ අවධානය බිඳින්න හදද්දී එයා ඩ්‍රෝන් එකට අතින් ගහලා ඒකත් කඩලා දානවා. මේ වෙලාවේ ටක් ගාලා යූබින්ට සිහි වෙනවා. එයා කරන්නේ අර සෝම්බියාගේ රූම් එකට ගොඩ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා ළඟ තියෙන පොඩි පොරවකින් සෝම්බිගේ අත කපලා බිමට දානවා. එදාට ජූන් කරන්නේ හොඳට ලෑස්ති වෙලා යනවා එළියට කෑමයි තව මොන හරි දේවල් හොයන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වෙලාවේ යන්නේ යා අල්ලපු ගෙදරට. ගිහිල්ලා බලද්දී ඒකේ ෆ්‍රිජ් එකේ තිබිලා කෑම ගොඩකුයි කඳු නැගීමේ උපකරණයි වෝකි ටෝකි හොයාගන්නවා. මේ වෙලාවේ ජූන්ට සෝම්බි කෙනෙක් පහර දෙනවා. කොහොම හරි කරලා ටක් ගාලා බේරලා ගිහින් එයාගේ රූම් එකට යනවා. ඒ වගේම එයා ගෙනාපු කෑම වලින් කොටසක් යූබින්ට යවනවා වෝකි ටෝකි එකක් එක්ක. දැන් ඒ දෙන්නට පුළුවන් කතා කරන්න. ඊළඟ දවසේ ඒගොල්ලෝ දකින්නවා සෝම්බිලා ටික ඔප්පනම අපාර්ට්මන්ට් ඇතුළට යනවා. ඇතර මේකට හරි හේතුව මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ යූබින් පොරවක් ගන්න හදද්දී එයාගේ ඇඟ වැදිලා මේසයක් වැටලා ඒ සද්දෙට සෝම්බිලා ටික ඔක්කොම එයාගේ රූම් එක පැත්තට දුවගෙන එනවා. මේ වෙලාවේ ටක් ගාලා ජූන් වූ එහා පැත්තේ අපාර්ට්මන්ට් එකට කෝල් එකක් අරන් එතන සද්දයක් දාලා සෝම්බිලා ටික ඒ පැත්තට ගෙන්න ගන්නවා. එයාලා තීරණය කරනවා යූබින් බලලා හොයාගත්තු 8 වෙනි ෆ්ලෝ එකේ සෝම්බිලා නැති රූම් එකට යන්න ඕනේ කියලා. ඉතින් යූබින් කරන්නේ එයාගේ බිල්ඩින් එකෙන් ටක් ගාලා පහළට බහැලා සෝම්බිලා පිරිච්ච පාකින් ලොට් එකෙන් දුහගෙන එනවා ජෝන් වූගේ අපාර්ට්මන්ට් එක පැත්තට. ඒ වෙලාවේ යූබින්ව වැටෙනවා. සෝම්බි කෙනෙක් යූබින්ව කන්න හදද්දිම ජෝන් වූ බහැලාවිලා සෝම්බිට පහර දීලා යූබින්වත් ඇදගෙන එයාගේ අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඉග්මන්ට ලිෆ්ට් එක ඇතුළට ගිහිල්ලා 8 වෙනි ෆ්ලෝ එකට යනවා. ඒ ෆ්ලෝ එකේ දොරවල් ලොක් කරලා. ඉතින් මේ දොරවල් අර අර ඉන්න උත්සාහ කරද්දී ඒගොල්ලෝ දකිනවා තව සෝම්බිලා ටිකක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ පස්සෙන් එළවනවා.
ඉතින් මේ වෙලාවේ කරගන්න දෙයක් නැති වෙලා තියෙද්දි එක පාරම වහලා තිබුණු දොරක් ඇදලා මාස්ක් එකක් දාගත්තු පුද්ගලයෙක් යූබින්වයි ජුන්වුවයි ඇදලා ඒ රූම් එකට ගන්න. එයා ඒගොල්ලන්ට වතුරයි කෑමයි දෙනවා හොඳට කන්න. ඒ වගේ මේගොල්ලෝ එයා කියනවා සෝල්ජර්ස්ලා වගේක් එනවා බේරගෙන යන්න එහින්දා ඉන්න කියලා. දවස් ගානකට පස්සේ හවු සතුටුම ආරංචිය. ඒ දෙන්න එක එන්ජොයි කරලා කෑම ටික කනවා. ජූන්ව එකපාරම කලන්තෙ දාලා වැටෙනවා. ඒ වගේම යූබින්වත් දුර්වල වෙලා කලන්තෙ දානවා. මොකද අර පුද්ගලයා මේ කෑම වලට මොනහරි වසක් මික්ස් කරලා. එයා එහෙම කරන්නේ එයාගේ ජෝම්බි කෙනෙක් විදියට පරිවර්තනය ඉන්න බිරිඳට මේ දෙන්නව කන්න දෙන්න. මුලින්ම යූබින්ව දානවා ඇතුළට. ඒ රූම් එක ඇතුලේ ජෝම්බි කෙනෙක් වුණ වයිෆ්ව ගැට ගහලා තියෙන්නේ. ඉතින් මේ වයිෆ් යූබින්ට ඇටෑක් කරද්දී ජෝන් වූට හැරිලා එයා එයාව බේරගන්න උත්සාහ කරනවා අර ගන් එක පෙන්නලා දොර අරින්න කියලා. ඒ වෙලාවේ එයා ලනුව අතාරිනවා යූබින්ව වයිෆ්ට කන්න පුළුවන් වෙන විදියට රිලීස් වෙන. ඒ වෙලාවේ යූබින් ලොකු ෆයිට් එකක් දෙනවා. මේ රූම් එක ඇතුලේ තියෙන සද්ද එකපාරම නැති වෙනවා. ඒ වෙලාවේ අර පුද්ගලයා ඒ රූම් එකේ දොර අරිනවා. එතකොට යූබින් අර වයිෆ්ව මූණ වහගෙන ඇවිල්ලා ඒ පුද්ගලයාගේ ඇඟට තල්ලු කරලා ටක් ගාලා පැනලා දුවනවා. ඒ වෙලාවෙම වයිෆ් අර පුද්ගලයාව හපා කනවා. ඊට පස්සේ යූබින් කරන්නේ තුවක්කුවෙන් වෙඩි තියලා ඒ දෙන්නව මරලා දානවා. වෙඩි තියෙන සද්ද ඇහිලා ඔක්කොම සොම්බිලා ටික මේ අපාර්ට්මන්ට් එක පැත්තට දුවගෙන එනවා. ඒ වෙලාවේ යූබින් ජෝන්ව තීරණය කරනවා සුයිසයිඩ් කරගන්න. ජෝන්ට කියනවා යූබින්ට වෙඩි තියන්න කියලා තුවක්කුව දෙනවා. එහෙම වෙඩි තියන්න ලෑස්ති වෙද්දී මේගොල්ලන්ට ඇහෙනවා හෙලිකොප්ටර් එක සද්දයක්. ඉතින් මැරෙන්න හදපු එක තව අන්තිම ට්‍රයි එකක් දෙමු කියලා මේ දෙන්නා ලෑස්ති වෙලා සොම්බිලාව තල්ලු කරගෙන සොම්බිලාව පෙරලගෙන සොම්බිලාව විහාට මෙහාට කරගෙන ටක් ගාලා රූෆ් ටොප් එකට යන්න හදනවා හෙලිකොප්ටර් එකට කතා කරන්න. කොහොමකොහමාරි රූෆ් ටොප් එකට ගිහිල්ලා බලද්දි කවුරුත් නැහැ කතා කරන්න. ඒ රූෆ් ටොප් එකේ දොර කඩාගෙන අර සොම්බිලා ඔක්කොම මේ දෙන්න පැත්තට දුවගෙන එනවා මේ දෙන්නව කන්න. ජුන් නූ ළඟ තියෙන තුවක්කුවෙන් වෙඩි තියෙනවා. හැබැයි බුලට්ස් කිහිපයයි තියෙන්නේ ඒන ඔක්කොටම තියන්න බෑ. ඒ වෙලාවේ බුලට්ස් ඉවර වෙනවා මේ දෙන්න තේරුම් ගන්නවා මේ දෙන්නගේ ජීවිතෙත් ඉවර වෙන්න ළඟයි කියලා. එතකොටම හෙලිකොප්ටර් එකක් උඩට ඇවිල්ලා ආමි එකේ කීප දෙනෙක් වෙඩි තියෙනවා අර සොම්බිලා ඔක්කොටම එන කට්ටියට. මේ දෙන්නව හෙලිකොප්ටර් එක නගගෙන උඩට යද්දි ජෝන් නූට මැසේජස් කිහිපයක් එනවා. එයා තේරුම් ගන්න ඔයාගේ පවුලේ කට්ටියත් බේරිලා කියලා. සෝෂල් මීඩියා වල දාලා තියෙන පෝස්ට් අනුව ඒ ඔක්කොම බේර ගන්න සෝල්ජර්ස්ලා එනවා. එතනින් මේ චිත්‍රපටිය ඉවර වෙනවා. සමහරලාට අපි හිතුවට සෝෂල් මීඩියා යූස්ලස් කියලා මේ වෙලාවට ඒකත් ප්‍රයෝජනවත් වුණා ඒගොල්ලන්ගේ ජීවිත බේර ගන්න. ඔයා මොකද හිතන්නේ මේ චිත්‍රපටිය ගැන? ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එනං ගිහිල්ලා තව ෆිල්ම් මේකින් හම්බෙමු. මම ගිහින් එන්නම්.